ධර්මදේශනාව පවත්වනු ලබන්නේ නීතිගරුක නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච භික්ඛවේ භික්ඛු කායී කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීඝං වා අස්ස සන්තෝ දීඝං අස්ස සාමීති පජානාති දීඝං වා පස්ස සන්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති පස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති අබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති අබ්බ කාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සං භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන වචිනා සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වන්න බලාපොරොත්තු වෙන මේ ධර්ම දේශනාව වැටෙන්නේ ඒ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි දේශනා වාරයේ විදිහට. අපි උදේ සෑහෙන විනාඩි ගාණක් අරගත්තා මේ සතිපට්ඨානය හඳුන්වා දීලා ආධුනික යෝගාවචරයේකට පරියංග භාවනාවට ගැලපෙන විදිහට සතිපට්ඨානයේ මුල්ම කොටස විවරණය කරගන්න. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ නතර කරපු තැන ඉඳලා ඉදිරියට ඒ සතිපට්ඨාන සූත්‍රයේ අනුව ඉදිරියට මූල ධර්ම ඒ වගේම අද්දකීම් සම්බන්ධ කරගෙන දේශනාව පවත්වාගෙන යනවා. දී අපි මතක් කරගත්ත තරුවචන් වහන්සේ විසින් ඒ දේශනා කරන්නට යෙදුනේ හතක් වූ ආනිසන්ත ලබා ගැනීම සඳහා ඇත්තා වූ ඒකායන මාර්ගය හතරකට කඩලා කාය අනුපස්සනාව වශයෙන් වේදනා අනුපස්සනාව වශයෙන් චිත්ත අනුපස්සනාව වශයෙන් ධම්මා අනුපස්සනාව වශයෙන් ඉදිරිපත් කරනවා. එයින් මේ කාය අනුපස්සනාව කොටසයි දැන් මේ අද ඉදිරිපත් කරගත්ත පාළි වාග් මාලාවේ විශේෂයෙන් සංග්‍රහ වේ. මූලික වශයෙන් ඒ කායන මාර්ගය සතරක් වූ සතිපට්ඨානයට කඩලා දක්වන මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ප්‍රශ්නයක් නගනවා. කතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මාණෙනි මේ කයේ කය අනුව බලන සුළුව වාසය කරනවායි කියන්නේ මොකද්ද? නැත්නම් කයේ කය අනුව බලන සුළුව වාසය කරන්නේ කොහොමද කියලා. මේවට අපි සාහසනේ සඳහන් කරන්නේ කතේතු කම්මිතා ප්‍රශ්න කියලා. කටේතු කම්මිතා ප්‍රශ්න කියලා කියන්නේ අසන්නාගේ අවධානීය මූල මාතෘකාවෙන් නැත්නම් පොදු මාතෘකාවෙන් විශේෂ වූ එක තැනකට යොමු කරන්න ඕන වෙච්චහම අන්නේ විදිහේ යොමුවක් සහිත ප්‍රශ්නයක් අහන.
ප්‍රශ්නයක් අහලා මේ සමන් වහන්සේම උත්තර දෙන්න මේ හදන්. ඊවර කියන්නේ කතේලු කමිතා ප්‍රශ්න කියලා. එතකොට මේ බණ අහලා පුරුදු ඇත්තෝ දැන් මේ ඇත්තෝ වගේ මේ ඇත්තට පාලි නොදන්න ඉන්න කරබන් ඉන්නවා දන්නේ නැහැ. ඇත්තට පාලි දැනුනේ උඳත් උත්තර දෙන්න යන්නේ. මොකද හේතුව මේ සරුවචනසගේ දේශනා විලාසය දන්න නිසා. මම දැනව මහණෙනි මේ කයෙහි කණුව කය අනුව බලන්නේ කොහොමද කියලා. එකතික කතා කරා. ඉතින් මේ ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලක් නෙමෙයි යන්නේ. සර්වජන වහන්සේ මේ සතර සතිපට්ඨානයේ කයේ කයනුව බලන්නයි මේ උගන්වන්න හදන්නේ කියලා දාන්න නිසා හිස්සද්දව තුෂ්ණින් භාවයෙන් බලන්නේ. එතකොට සර්වජන වහන්සේ විසින්ම ඊදා බික්කවේ බික්කෝ කියලා මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විසින් මෙන්න මෙහෙම කටයුතු කරනවා. මොකටද? අර කයේ කයනුව බලනවා කියන එක විස්තර කරන්න. ඉතින් මේ කයෙහි කය අනුව බලනවායි කියන ගියාම මේ කය කය කියන වචනේ දෙසරයක් කියවිච්ච එක විතරයි අපට තේරෙන්නේ. නමුත් මේකෙන් සරුවචනාංශේ මතු කරලා පෙන්වන්න හදන්නේ ඇත්ත ඇති හැටියෙන් බලනවා කියන එකට මේ හුරුවක් ලබා දෙනවා. අපි මේ කය දකින්නේ ස්ත්‍රියාවක් පුරුෂයෙකුගේ කය දකින්නේ කාම වස්තුවක් විදියට. හැදීගෙන එන වයසේ පුරුෂයෙක් කාමයේ කය දකින්නේ මේක රූපලාවන්‍ය වඩන දෙයක් විදියට. මස්පිදු සහිතව විභූෂණ පාන්ට උපකරණයක් විදියට. මැදි වයසට යනකොට කොට අපි දොඹකරයක් විදියට පාවිච්චි කරනවා. බරෝසෝම යන්ත්‍රයක් විදියට පාවිච්චි කරනවා. වයසට යන්න යන්න අල්පදායන වගේ කුදු වෙනවා. ඒකවල ඕනේ ඇස් කම්පේන් නැති නිසා කය වෙන තාලයකට ඔයකින් ඇස් දානවා, දත් දානවා, නානා ආකාර දේවල් වලින් කය හදනවා. සම්චි වෙනකොට තමන්ගේම මල මූයේ වැතිර ගන්න අවස්ථාව වෙනකොට චක්කුණු පංචස්කන්ධ කියලා අනිත්‍ය භාවනාවක්. එතකම්ම නම් මේක තියා ඔය කය කියන ස්වරූපේ නෙමෙයි බලන්නේ අපි විවිධ එක එක මට්ටම් වල එක එක ලිංගානු එක එක දවසේ කාලය යන ජීවිතේ කාලය යන අපි මේ කයට විවිධාකාර ආකල්ප පටවනවා. මේක තමයි අපිට පේන ලොකුම දේ. මේක තමයි අපිට තියෙන ලොකුම වස්තුවකත් එකයි කටයුතු කරන්නේ. නමුත් මුළු ජීවිතේ පුරාම අපි කයේ කය ආනුව බැලීම කෙරෙන්නේ නැති වෙන්නේ ඉඳතියි. මෙතුවක් කල් අපි ගත කරපු සංසාර දිහා බලනකොට නම් 100%ක්ම ගත වෙලා තියෙන්නේ කයේ කය ආනුව බලන්නේ නැතුව කියලා කියන්න පුළුවන්. නමුත් අද අපි ඉන්නේ කයේ කය ආනුව බලීමේ 100%ක් කාලයේ යොදලානේ කියන බණ්ඩ අපි ගියාත් මොලක් යම් ප්‍රමාණයකට සොච්චම ටික මේකට අදහස් ඇති කරන්න ඇති. අපි මේකට යොමුව පරමාර්ථය ඇති කරන්න ඇති. ඒකයි අද අපට මෙවැනි වටිනා අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. කයෙහි කය අනුව බැලීමටම 100%ක් කාලය දීලා ගත කරා. ඉතින් ඒක නිසා අපට මේ මගේ කය දැන් මෙතන තියෙන කය තමයි ලෝකේ තියෙන අරුමම වස්තුව නොදන්නමදී මේ කය හේතු කරගෙන අපි අනුන්ගේ කය ගැන ඊයේ ගැන හෙට ගැන හරියට තොරතුරු එකතු කරගෙන ඉතිහාසය කියනවා භූගෝලය කියනවා භෞතික විද්‍යාව කියනවා රසායන විද්‍යාව කියනවා ඒක සේරම වැටෙන්නේ ලෝකායත ධර්මවල ලෞකික ඥානවලට. ඒ සෑම දෙයක්ම බාහිරවර්ති. මේ කය පදනම් කරගෙන කරාට යොමු වෙලා තියෙන්නේ බාහිරේට. මේකට තමයි නවීන විද්‍යාව කියලා කියන්නේ. ඉතින් නවීන විද්‍යාව 100%ක්ම බොරුවක්. කායි කාය අනුපස්සී කියන දර්ශනය බලනකොට මොකද ඒක හුද්දු බාහිරවක්ේ නිසා. ඒ කායේ කාය අනු බලනවා කියලා කියන්නේ අන්තරාවලෝකනයක් අවධානය අතුරට ගැනීමක් මේක ඉංග්‍රීසියෙන් කියනවා ඉන්සයිට් කියලා. මේ නම මේ දරුවචනන්සේ අපිව කරකෝලා අඹරලා ආපහු මාතුකාට ගන්න හදන හැටි. පෙවමිතිකල් මනාතිකේ අපවත්චි ස්වාමීන් වහන්සේ විද්‍යාව හදාලා තිබුණේ නැහැ. නමුත් මුලකෙඳලා විද්‍යාවට දොස් දකින්න සුළු තමයි ගත කරේ. අපවත්යේ කිට්ටු වෙලා විශාල පොතක් මේ හැදුවා, පෙන්නුවා, ලිව්වා. මේ කියන විද්‍යාව, ආද කියන විද්‍යාව ඉස්සරලා නවීන විද්‍යාව කියලා කිව්වට දැන් ඒක නවීන කියලා දාගෙන කෙලින්ම විද්‍යාව කියලා කියනවා. රැලක් ඒක පිටිපස්සෙමුත් යනවා. ගියාට
බුදුරජාණන් වහන්සේ පෙන්වන කයේ කය අනුව බලනවා කියන එක නැත්තම් අභ්‍යන්තරාවලෝකන අභ්‍යන්තර අවලෝකනයේදී ආ බලනකොට මේකට කියන්න තියෙන සුද්ධ වශයෙන්ම අවිද්‍යාව කියන්නේ. මොකද ඒ කාන්තේ මනුෂ්‍යයාගේ අවධානය බාහිරට යොමු කරනවා. යොමු කරලා ඒකට ඉතින් නම්බු නාම දෙනවා, සල්ලි දෙනවා, කීර්ති නාම දෙනවා, ලාභ සත්කාර සම්මාන සිලෝක තේරම දෙන්න දෙන්න අපි නිවනින් ඈත් වෙනවා. නමුත් ඒක ඉතින් ඇත්තටම විද්‍යාවේ ඔය කියන තියෙන අද නවීන විද්‍යා දෝෂයක් නෙවෙයි. අපේ තියෙන ලෝභකම කැහුලාකම තමයි. අපි ඒක පිළිහිද කරගෙන හෝ ඉස්සක් හරි හම්බ කරන්න පුළුවන් නම් ඊයක ලාභ සත්කාර ගන්න පුළුවන් නම් රාන්තරාවලෝකනේ කයේ කය අනුව බැලීම පැත්තක තියලා අර ලාභෙටත් ලේසියටත් පහසුවටත් ඉති විද්‍යාවස්සය. ඒ නිසා අපි මෙතෙන්දි පොඩ්ඩක් අතර වෙලා මොකද්ද මේ කයේ කය අනුව බලන්නේ කියන එකටයි මේ අවධානය ගන්න හදන්නේ රහුවචනාංශයේ දෙන යොමු අනුව. ඒක නිසා මේ කය කියන කේදී භාවනා පරිභාෂිත ශබ්ද මාලාවේ බලනකොට කයනේ කියන්නේ මෙතෙන් අදහස් කරන්නේ රූප ධර්ම කියන එකයි. අත සතිවට්ටානේ කයන පසනා වැටෙන රූප ධර්ම සම්බන්ධව. ඉතින් යා වේදනා චිත්ත ධම්ම කියන ඒවා නාම ධර්ම වලට වැටෙනවා. ඒසර මේ කයේ කයano වන්නවා කියනකොට මනින්න පුළුවන්, කිරන්න පුළුවන්. භෞතික වශයෙන් අත්දකින්න පුළුවන් ත්‍රිමාන රූපයකට අහු වෙන වස්තු කොටස් වලට තමයි මේ කය කියන එක ගන්න. ඒනොත් අපි මේ යෝගාවචරයාට ඒ සඳහා පරිේශනාගාරයක් වෙන්නේ අපි උදේ මතක් කරගත්තා වගේ උද්දම් පාදතලා අදෝකේ සමත්තකා තචපරියන්තං කියන විදිහට පාද තලයෙන් උඩ කේසාන්ති යට හැම පරියන්ත කරගෙන යතාවු මේ කය. ඉතින් මේ කයේ මේ හතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායෝ තමයි පවතින. ආන්නේ ඒක කයේ කයano බලනවා කියලා කියන්නේ මුළු ලෝකෙම නැත්නම් අපි කියොත් මුළු විශ්වෙම මුළු චක්‍රාවාටයේම නියෝජනයක් තමයි මේ කයේ තියෙන්නේ. මොකද මුළු චක්‍රාවාට විශ්වය එනතන අපිට මේ පේන දකින්න ලෝකේ හැදිලා තියෙන හුදු හතර මහා ධාතුන්ගේ ඒකක් නියෝජනය වෙනවා මේ අපි ගන්නා වූ මේ කටබඩ සහිත කය. නියෝජනය වෙන්නේ රූප ධර්ම පැත්තේ. මනින්ද කිරන්න පුළුවන් රූපණ ගති ඇති අවුවට වැස්සට සීතල තුරුසුකට වෙනස් වෙන ගතිය. ඉතින් අපි ඒක ඒ තරමෙන් ඒ ආකාරයට මේ කය දිහා බලලා නැහැ. ඒකයි සර්වඥාන්සේ මතක් කරන්නේ මේක කයේ කය අනුව බැලීම ඒකායන මාර්ගයක් ඔය කියන හිතේ පිරිසුදුකම ඇති කරගන්න. සත්‍යයේ විසුද්ධිය පිණිස ඒ විතරක් නෙවෙයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දුරු කිරීමට න්‍යාය අවබෝධ කිරීමට නිවන් දැකීමට. ඉතින් ඒක නිසා රෝහිතස්ස සූත්‍රයේ සර්වචනාන්සේ මතක් කරනවා මානි මේ බඹයක් පමන වූ කයෙහි මම දුක්ඛ සත්‍ය පනවනවා. මම මේ සමුදය සත්‍යයත් පනවනවා. මම මේ නිරෝධයත් පනවනවා. මම මේ නිවනට නිරෝධයට මාර්ගයක් පනවනවා. ඒ තමයි මනුෂ්‍ය ආත්මයක් ලබන්න මනුෂ්‍ය ශරීරයක් ලබන්න පින් කරන්න ඕනෑ කියන එක කට හොදලා කිය යුතු වචනයක්. මුත් ලැබුවට පස්සේ කයේ කයනුව බලන්නේ නැතුව මේක කාමයේ සඳහා බර ඇදීම සඳහා විවිධාකාරයෙන් බලනවායි කියලා කියන්නේ පුදුමාකාර ක්ෂණ සම්පත්තිය ඉක්මවීම. මොත් මෙතුවාකල් අපි නොදන්නා කියලා වරක් සහිත සංසාරේ ආවි කොන්නොත් ඒක තමයි. පොතෙන් තමයි ඉඳලා තියෙන්නේ. බොහෝම අමාරුයි. කුූපින් කංකක් කු දාන සීල පින්කම් කරලා මේ කයක් ලබන මනුෂ්‍ය කයක්. ඒක නිතර දින වඩිනාකම්. නමුත් ලැබුවට පස්සේ తත්‍ර తත්‍රා අභිනන්දනයි. ලැබුවා වූ මේ කය વિશેයි අභිනන්දනයක් ඇති කරගන්න. මම උසයි, මම වර්ණවත්, මම තරුණයි, මම බලවත් ආදී වශයෙන් එහෙම නැත්නම් ගේ අඩුපාඩුවක් ගැන හිතලා තැවීම වශයෙන් හෝ తත්‍ර తත්‍රා අභිනන්දනි මිස නැත්තම් ඒක පිළිබඳ පශ්චාත්තාප මිස කය කයano බැලීම ඇත්ත ඇති හැටි බැලීම අපිට පුරුදු කරලා නැහැ. මොනම විද්‍යාවකින්වත් දැන් තෝ ඉතින් නවීන විද්‍යාවලින් ඒක උගන්වන්නේ නැහැ. ඉගන්වනකොටම විද්‍යාව දෙදරන. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ දක්වන විද්‍යාව නෙමෙයි මේ ලෞකික විද්‍යාවල් සේරම පච වෙනවා. ඒ මොකද අපි මෙතුවා කල් මේ කයිදියා බලලා තියෙන අවිද්‍යාවයි
මුලාවේ. මේ බලලා තියෙන්නේම මෝහයෙන් යුක්තව. මේ මෝහයෙන් යුක්තව බැලීමෙන් තමයි ලත්තැනම පහනක් පත්තු කරපු ගමන් පහන තමන්ගේ පාමුලට හේව නැල්ලක් විහිදුවගන්නේ. පිටිබන්ධමක් පත්තු කරපු ගමන් ලෝකයේ ආලෝකයේ කරුවට තමන්ගේ පාමුලට අන්ධකාරයක් ඇති කරගන්න. ඒ වගේ තමයි මේ කයක් හැදිච්ච ගමන්. ඒකෙන් අපි අවිද්‍යාව ඇතුළට ඇති කරගෙන පිටතට ආලෝකයක් වේදන ගතියක් තියෙනවා. ලෝකෙට පරකාසි කිදෙත්ත මරගාති කියලා ඕක තමයි කරගෙන ආවේ. එන්නේ බාහිර ලෝකයේ දිතුලන පැත්තට තමයි අපි ඔය නවීන විද්‍යාව කියලා බාහිරේ හොයනවා යන ඇඳිගේ ඒක හරි වර්ණවත්. හරි විචිත්‍රයි. නමුත් ලැත්තනම සිහිය අසතිය මොකද සතිය තියෙන්නේ අර අන්ධකාරතෙන් මේ කය ඇති කර ගන්නකොටම ඇතුළත බලනකොට ඕකේ කිසිම උපදාන දෙයක් නැහැ නව දොරින් වැగిරෙන කාරළු තමයි කියේ ඇහැ ගත්තොත් කබ වැగిරෙනවා මොන සම්මතියටවත් අත කරන්නේ නැහැ කන ගත්තොත් කං කරළු ඔයගේ හැම දොරකින්ම ගන්න නමුත් අපි වා පියාන්ත මකන්ත නානා ප්‍රක්‍රම හොයාගෙන මේක ලස්සනයි කියලා පෙන්වන්නත් අත්නවා අල්ලමු දෙන්නේ කට්ටිය අපුලි ගන්නත් ලෑස්තිලා ඉන්නවා ලස්සන ලස්සන තමයි කියන්නේ ඒ නිසා අපි මේ බාහිරේ හොයනවා පුතුමාකාර විදිය. ඕක ලස්සන හොඳ කතාවක් කියනවා අරාබි මේ සාහිත්‍යයේ අරාබි කරේ කියලා දිනනවා කියව නැත්නම් ඒක වහලත් කියවලත් ඇයි අපේ ලංකාවේ අපි දන්න අන්දරේ වගේ මිනිස්සේ එමසා බොහෝමත්ම ඥානවන්තයි නම් ලෝකයට පෙන්නේ විහිළු කාර්යයක් වාසි. මනුෂ්‍යත් ඒකම කීලුවක් කරගෙන ජීවත් වෙලා තියෙනවා නස්සුඩින්ගේ. මුල්ලා නස්සුඩින් මුල්ලා කියලා කියන්නේ ලෝකකාරී නම අදහස නැත්නම් වැඩි හිටියා. මේ මුල්ලාගේ වැඩේ මේ ඉතින් ඔය මොකක් හරි එකකින් එයා ඉතින් ඒ කෙරුවට ලෝකයට පෙන්නේ විහිළු අපේ දවසක් පාරයි දිහිටවලා තියෙන පාන් කණුවක් ඇට මුල්ලා හොයනවලු. යාළුවෙක් කෙනා ගාලු මුල මොනවද හොයන්නේ අනේ බලපංගු යතුරු නැති වුණානේ කිව්වා. හා දැන් මේ රැය වෙලා යතුරු හොයලා දෙන්නේ අර මිනිස්සුන් දන බිම ඇනගෙන දැන් මුල්ලයි දෙන්න තියෙනවා හොයනවලු හොයනවලු පැය ගාන තනකොලයක් තනකොලයක් පාස් හොයනවා යතුරු නැහැ. ධර්මංශය ගලු මොන පාට එකද? ආ මේ කළු පාට මෙන්න මෙච්චරද පුරෝ යතුරු. උගේ මොකද්ද කරන්නේ? මෙන්න මේ පාට දිවි කැල්ලක් ගැට ගහලා තිබ්බා. කොහොමම අහගෙන 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 ඉතින් දීමන්සර තේරෙනු මේ හැටි ඔයාලා වැඩක් නෑ අනුට අවු මොන කොහෙදද නැතුනේ නැතුනේ නම් ගෙදරදී කිව්වා. කුඹරි පොලේ අයිමන්සෝ කියන්නේ කිතන එක මේක ගෙදර ලයිට් නෑ. ඒසම මම මේ ආලෝකයේ තෙන්තන කොහෙද? අපේ මුළු ජීවිතේම මේ මුල්ලගේ දේ තමයි කරන්නේ. අපි කවදාක සත්‍ය තේරෙන්න හොයන්නේ යමුද එතන ටික අඳුරුයි. එතන ගඳයි. එතන අතුලයි. එතන නිසසයි. එතන ඒකාකාරී. එතන බයලවන සුළුයි. එතන පතනම දෙදරවන සුළුයි. ඒ නිසා අපි හොඳට පදනම් සහිත ආලෝකමත් දිතුලන තැන්වල ලොකු ලොකු ගුරුතුරු ගාව ලොකු ලොකු තැන්වල ගිහිලා හොයනවා. නමුත් අපි හොඳටම දන්නවා යතුරු නැති වුණේ ඔයිට වැඩි අන්ධකාර තැනක. ඉතින් සර්වඥාන්සේ මේකට නැවත හරවන්නේ තමයි මතක් කරන්නේ. කාය කයන් පස්සේ විය විහෙරති කියලා එතනයි දුක්ඛ සත්‍යය තියෙන්නේ. එතනයි සමුදය සත්‍යය තියෙන්නේ. එතනයි නිරෝධ සත්‍යය තියෙන්නේ. එතනයි මේ මාර්ග සත්‍යය තියෙන්නේ. නමුත් අපි පින් කරන්න ඒ වට වන්දනාව යනවා. ඡන්ද දිව යනවා. හරි මේ අරිය කැවිදින. ඒක අවිදින් කැවිදින් අපි දන්නවා මේ බාහිරටයි හිත වෙදෙන්නේ. නමුත් ඒක තමයි අපි උරුමේ වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ. අපේ හැදියාව වෙලා තියෙන්නේ. ඕක තමයි විගත යන්නේ. ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා මේ වගේ අපි දෙයක් මේ කය කයනු බැලීමම මුල් කරගෙන කටයුතු කරනකොට ලෝකයට පේනවා මොකද්ද මේ මිනිස්සුගේ මුලේ නරක කියලා. මේකට කියනවා මේක තමයි ලොකුම පින්කමගේ මේකට කියනවා කලේ උත්තරම දෙයගේ මොකද කරන්නේ? එහෙමද? දෙන්නේ ඇත්ත එක වහගෙන ඉන්නේ නැහැ. අපි එහෙමද අපි එහෙම නෙමෙයි අල්ලපු ගෙදර කට්ටියට කරුණා කරනවා මෛත්‍රී කරනවා සමාජ සේවල් කරනවා මේ දේවල් කරනවා බෞද්ධ පොඩි මහානවා බෙර ගන්නවා ගෙජ්ජ හොල්ලනවා එහෙම මොකක්වත් වෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මේක නිකම්ම නිකන් මේ කුස් ව්‍යාපාරයක් නියම දේ තියෙන්නේ අන්න අර බෙර ගන්න ගෙජ්ජ හොල්ලන දැන් කියලා
ඒක තමයි කියනවා බුද්ධ ආගම වෙලා තියෙන්නේ. ඉතින් මේකට අපි ඇත්තටම hina වෙන්න විදියක් නැහැ. මොකද තමයි මේ මේකෙන් කියවමන් අපි ආවදත් නැතෙන්නේ ඔතෙන්. මේකෙන් තේරෙන්නේ මොකද්ද? අපි මේ කයේ කය අනු බැලීම, ඇත්ත ඇහිහැටි බැලීම එහි ඇත්තා වූ මේ නිරස ගතිය මත. එහි ඇත්තා වූ මේ ඒකාකාරී ගතිය මත. එහි ඇත්තා වූ මේ පදනමක් විරහිත ගතිය මත. අපි පස්සට දාලා තියෙනවා. නිසා භගවතුන්වහන්සේ කයේ කයනුපස්සී විහෙරති කියලා ඒ කයේ කයානුව බැලීම පිළිබඳව කරුණාවේ මෛත්‍රියෙන් පෙන්නලා දෙනවා. කොහොමද කයේ කයනුව බලන්නේ? කයේ කයනුව බලනනම් බාහිරේ හිත විහිරෙන කාම වස්තුන්ගේ තොර කරගන්න. අපි අර මහා ශිව ස්වාමීන් වහන්සේ කතා වස්තු විදකන විදිහට මේ කුංච හාමුදුරු අර මහාචාර්ය ධනම සහිත මහා ශිව හාමුදුරන් කියනවා මේ බණ භාවනා කරන්න ඔබ වහන්සේට මට මුලින් උපමාවක් කියලා දෙන්න වෙනවා. මොකක්ද උපමාව? හිල් හයක් තියෙන තුඹසකට තලගොයෙක් ඉන්නවා. එතකොට මේ තලගොයා මරා ගැනීමට කැමති මස්සද්දා මොකද කරන්නේ? සරයි සෝටේ ස්වාමීන් වහන්සේ කියනවා අවතරයි ස්වාමීන් වහන්සේ දැන් මේ කතා කරන්නේ උගාවක් පරිමහල් දැනුම සහිත ස්වාමීන් වහන්සේම ප්‍රශ්න අහන්නේ සත් අවුරුදු අහත් සාමණේරම. හිලයක් තියෙන උභහකට කල් තලගොයෙක් කියනවා මොකද කරන්නේ? අර දැනුම ඇති ස්වාමීන් වහන්සේ කියනවා හිල් පහක් වහන් දෝ. පහල 6 වෙනි හිලෙන් තුන් බිබින්දෝ. තුබ ඇතුළට දුන් ගියාට පස්සේ අර මේකට ඉන්න බෑ තලගොයාට යන්න බලනවා යන්නේ තිය ලොක්කම බහලා එතකොට එක හිලයි තියෙන එකෙන් පයින් කොට අල්ලත ඇති. ඒ වගේ පොඩි ආනු කරන ඔබ වහන්සේ ගැන හිල්හක් සහිත උඹා. ඔබ වහන්සේගේ ඇහැ කියන්නේ එක කටක්. කට කියන හතේ මේ තද් කන කියලා කියන තවත් කටක්. නාසය කියලා කියන තවත් විවරයක්. දිව කියන්නේ තවත් විවරයක්. කය කියන්නේ තවත් විවරයක්. මනස කියන්නේ තවත් විවරයක්. ඔය හයේම ගනුදෙනු සිදු වෙනවා නම් ඕක ඇතුළට ගිය තරගය අල්ලන්න අමාරුයි. එතන ඔබ වහන්සේට සිද්ධ වෙනවා තලගය අල්ලන්න ඇත්තටම ඕනේ නම් උකෙන් හිල් පහක් වහන්න. මාළේ ඊගාගෙන් දුක් ගන්න. එනිසා භාවනා කළා කායේ කාය අනුපස්සී වෙන්න ඕනේ නම් රූප ධර්මයකට අවධානය යොමු කරන්න ඕනේ නම් ඇහි ගම් දිනු නතර කරන්න. එක්කෝ රූප වෙන්නේ නැත්නම්කට යන්න අන්ධකාරයක නැත්නම් ඇද කොහ ගන්න. ශබ්ද නැහැ එනතනකට යන්න නැත්නම් ශබ්ද පිළිබඳව අවදානි යොමු නොකර ඉන්න. නාසයෙන් ගඳ සුවඳ නොදැනෙන මධ්‍යම වාතාවරණයක් තැනකට යන්න. කටෙන් කතා කරන්නත් එපා, කෑම ගන්නත් එපා. කයෙහි සිදුවෙන මේ ක්‍රියාවලියට මනස සම්පූර්ණ යොමු කරලා බලාගෙන හිටියොත් මේ කයෙහි කාය සංඛාර කියලා කියන්නේ කය තියෙන බවට නැතුවම ගති අත් අත්‍යන්තම ලක්ෂණය තමයි කය පවතින බවට මේ ආස්වාද ප්‍රසවාස දෙක. ඒක කියන කාය සංඛාර කියලා. සංඛාර කියලා කියන්නේ ඡාරය, මණ්ඩිය, අඩිය. ඒකේ තියෙන මදේ. කයක් පවත් ගන්න නම් පණක් තියෙන්න නම් අනිවාර්යයෙන්ම හුස්ම ගන්න දිනවා සිදුවේ. පාන කියන වචනේ හැදලා තියෙන්නේ හුස්ම බොනවයි කියන අදහසින්. ඒක තමයි මේ ප්‍රාණය කියලා හදාගෙන තියෙන්නේ. හින්දු භාෂාවක ප්‍රාණ යාමයේ කියලා කියනවා ඒ හුස්ම ගනුදෙනුවට. අපි උගල කියනවා ආනා අපානේ. ආනා අපානේ පවතින තාක්කල් පණතියි. ඒක නිසා ඒ මතු මැත්තේ තමයි ඉතුරු වෙලා පිළිවෙල තියෙන්නේ. අතපය හොල්ලන එක, ඈත මෑත බලන එක, තද්ද අහන එක ආදී දේවල් ඔක්කොම විසිතුරු විස්තර. අත්‍යවශ්‍ය ක්ෂාරයේ පවතින හුස්මේ. ඒක නිසා අනෙක් ඔක්කොම වැඩ නැතර කරොත් විතරක් අපි අවධානේ කලාතුරකින් හෝ වැරදීමකින් හෝ අභ්‍යාසය නිසා හෝ මේ සංස්කාරයට යොමු වෙන්න පුළුවන්. කාය සංස්කාරයට, වචී සංස්කාරات නෙවෙයි, මනෝ සංස්කාරات නෙවෙයි. කාය සංස්කාරයට යොමු වෙනවයි කියලා කියන්නේ හුස්මට හිත යොමු වීම. ඒ නිසා තමයි ලක්ෂණ දෙක සඳහන් කරනවා. අරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිහීදති පල්ලංකං ආභිජිත්තෝ, උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපත්තවෙත්වා. එතකොට මේ අස්වැසීම සම්පේරවාද බුද්ධ ආගමේ ප්‍රධාන අංගයක්. සඳ නැති තැනකට යන එක ඉගෙන මෙච්චර මේ අමාවචනක් හොයාගෙන දුර බැහැර යන්නේ මේ සඳ නැති තැනකට යන්න. ඒ වගේම වාතය කුප්පණතුළු කඳ සුවඳින් තොර වෙනවා. ඒ වගේම අපේ මුඛයෙන්
භාවනා කරන වෙලාවෙදී කෙරෙන ගැඹුරු මතක ගන්න. මේ දැන් බෝඩ් දාලා දිනන මේ නෝබල් සයිලන්ස්. යෝගියෝ කැමත් නැහැ. ඊට පස්සේ තමයි අවධානයේ හිත යොමු කරන්නේ මේ ආස්වාද ප්‍රසවාසයට. ඇත්තටම කියනවා ඒකත් වැඩිය හොඳයි කියලා. ඒ රූප ශබ්ද ගන්ධ රස දේවල් වල තියෙන ගැඹුරු නතර කරලා ස්පර්ශය තැහැපීම මුළු කයෙම ගන්නේ කියලා. ඉන්නේ ඉරියව්වට හිතලා. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? තමයි ජීවිතේ පළවෙනි වතාව නැත්නම් සංසාරේ පළවෙනි වතාවට මම දැන් මෙතන. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඉච්චා. ආනේකට හිත යොමු කරන එක ලේසි. ඒ මොකද හිත මෙතුවක්කල් ඊයට හෙටට නිසි නින්දේ නිදල්ලේ හැසිරුණා. ඒ වගේම මෙතනම නෙවෙයි, කයෙම නෙවෙයි, ඉරියව්වෙම නෙවෙයි මේ උතුරු කුර දිවෙයිනේ, දකුණු දිවෙයිනේ, වමේ දකුණේ මොකද වෙන්නේ කියලා හිත විසිරියා. විසිරියා. දැන් කයට ගත්තා. අපි මෙතන ඉඳගෙන අල්ලපු ගෙදර මොකද කරන්නේ? අර යමන් ගැන මොනවද කියන්නේ? ආදිවාසී අනුන් ගැන හිතනවත් නෙවෙයි. මම දැන් මෙතන. ආහනේකට පාට අච්චු විශාල ලෝකෙක අවරං කළපු, කස්තිරං ගහපු, ඇවිදපු, සන්නත්තාර වෙච්ච හිත කපාට පුංචි අරමුණක් ගන්නවා. ඒ නිසා අපි මුළු කයට හිත යොදවමු. කයට හිත යොදලා ඒක ටිකක් කීකරු කරගත්තාට පස්සේ මේ චල් කරගත්තාට පස්සේ ක්‍රමයෙන් ආසස් පස්වාසිය දෙනවා. දොතු උඩු කයට ගෙන උඩු කයෙන් හැපෙන තැනට හිත යොදා ගන්න පුළුවන්. ඉතින් මේක එක විදිහක ගොක් විසිරිච්ච හිත යම් විදිහකට කීකරු කරගන්න වැඩ පිළිවෙල. ඉතින් මේකට විවිධ උපක්‍රම තියෙනවා. මේ අපි මේ වෙලාව ඉදිරිපත් කරගත්ත ක්‍රම. ආනියම කරගත්තාට පස්සේ අපි හිතමු දේ මතක් කරගත්තා වාගේ ඒ හිතට හිතවිලි වලින් අරතරම බාධාවක් නැන්නම් ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ වේදනා මාරුකුත් නැන්නම් සද්ද වලින් බාධාවකුත් නැත්නම් හිතේ ඉබේම වැටෙන්නේ ඔය ආසත් ප්‍රසවාසය. ජීවිත කල්පනා කරන්න අපිට නැගිට ගන්න බැරි විදිහට උඩුකුරු හොවින මේ ලෙඩක් හැදිලා හිත අවදියෙන් ඉන්නවනම් අපි නතර වෙන්නේ වෙයිලි වෙලා ලෙඩ වෙලා පාළු වෙලා තනි වෙලා කොම් වෙලා ඉන්න වෙලාවට හුස්මත් එක තමයි. හරි වෙහස කරයි. ඔය හුස්ම දැක්කත් එච්චර ප්‍රියමනාපයක් නැහැ. නමුත් ඒක දැන් ලෙඩ වුණා වගේ. අමාරු වැටෙන වාගේ අපි අනිත් සියල්ලම අමත කරලා හුස්මට යොදනවා මෙතන තියෙන හුස්මට ප්‍රියමනාප ආකල්පකින් බලන්න. නැත්තම් ඒක ගෞරව සම්ප්‍රයුක්තව කරා. එතකොට ප්‍රධාන වශයෙන් මේ හුස්මේ සතෝ ආස සති සතෝ පස්ස සති කිය ඒ සතියෙන් යුක්තව ආස්වාද කිරීම ප්‍රසවාස කිරීම පටන් අරගන්න හැටි දැක ගන්න පුළුවන්. ඒකයි මේ කායනුපස්සනා භාවනාවේ මුල සහග ඉද වික්‍රේ බිකු කායි කායනුපස්සී වේදී ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා ඒ ධ්‍රුව පදයක් සඳහන් කරනවා. එහෙම පරෝයකදීම මුලට අගට කායනුපස්සනා මේක සර්වඥයන්ට දාන කරනවා. ආතාපි සම්පජානෝ සතිමා. සාමාන්‍ය ඕනේ සූත්‍ර පිටකයක් තරඟ බලනකොට සති සම්පජාඤ්ඤ කියන වචනේ අපි හමු වෙන්නේ මෙතන සම්පජානෝ සතිමා කියලා කියනවා. හැබැයි ඒක මේ අතුවාචාරින් වහන්සේලා පිළිගන්නවා. එච්චරම මේ දේශනා විලාසයක් කටේ ඌරුවක් මිස එච්චර ලොකු අර්ථයක් එතන නැහැ කියලා සති සම්පජාඤ්ඤෙම තමයි සම්පජඤ්ඤ සති කියන එක පාවිච්චි කරා. ඊට ඉස්සරහින් තමයි ආතාපි කියන මේ චෛසික ගුණය වීරිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මොකද යම් ආකාරයකින් මේ වාගේ වැඩකට ගැලපෙන්න තරම් වීරියක් එහෙම නැත්නම් ශක්තියක් හිතුවේ නැත්නම් හිත මේචල් වෙන්නේ නැහැ. ඒ නිසා ආතාප ගුණය කෙලස් තවන බැර පිටින් අවශ්‍යයි. ඒකේ ස්ථාන වැරෙන් තමයි අපි ත්‍රිවිධවත්නේ අදහන්නේ. ඒකෙන් තමයි අපි මේ සීලේක පිළිගන්නේ. ඊට පස්සේ දැන් ඔක්කොගෙම ලැබිච්ච මේ යාදෙන සප්පාය වාතාවරණය තුල දැන් ආස්වාසයක් පාස ප්‍රසවාසයක් පාසා භාවනා කරන හිත විනී කරන හිත යොදවන්නේ මේ ආතාප ගුණය නිසා නැත්නම් මේ වීර්ය ශක්තිය නිසා. අනේ ආතාපී ගුණය යම් තැනක හැලුනා නම් වැටුනා නම් වහාම සිද්ධ වෙන අතවරේ තමයි සතිය කැදෙන්නේ. වෙන විදිහකට ඒක කියන්නේ මෙහෙමයි සතියට ආසන්න කාරණාව වීර්යය.
සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා මේ පංචේදී දක්වන්නේ. ඒ නිසා විරිය යම් තැනක ගිලුණා නම්, කුසීතකම එතන පළපදියම් වුණා නම්, ඉස්සල්ලාම වෙන්නේ සතිය කැඩීම. ඒ නිසා සතර සතිපට්ඨානේ සතිය, කායවපස්සනාවේ සතිය ගරුතන් හිලා සලකන. ගෞරවේලා තන්නේ සලකන යෝගාවචරේකට ඒ ආතාප කියන ගුණය අලුතින් කියලා දෙන්න දෙයක් නෑ වැඩගත් කියලා. වැඩගත්මයි. කවස්සිය. ප්‍රධානමනි ඊයඛාන ගොවියා හරක් දෙන්නාගේ අවධානය වැඩි යොමු කරවගෙන නිින්දට වැටෙන්නේ නැති වෙන්න අඳහරපා. ගල්පතින ගල්කරුවා ගල්කවි කි. හරක් දෙන්න අවදීන් තියානින්න. එහෙම නැත්නම් එහෙම හරකුන්ට හරි වෙහෙසයි. අපි දණින උදී වැඩගත්තාම හියට හඳ වෙනකම් එළව. කොළ පා ගන්න ගත්තාම අඳහර පපා ඉතින් හරහක් වෙන උනන්දු කරනවා. ඒ වගේ තමයි අපි භාවනා කරන්න පටන් අරගත්තාට පස්සේ මේ වීරිය ක්‍රියාත්මක කරන නැත්නම් ආතාප වීරිය ඉබේම මේක සීතල වෙලා කුසීත වෙලා අපේ හිත අරමුණෙන් පිට ගිහිල්ලා මේ විවිධාකාර වල්මත් වීම සිදු වෙනවා. ඒ නිසා ආතාප ගුණය ඉතාම වැදගත්. ඊගාවට තමයි මේ සති සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. මොකද ආතාපයක් නැතුව යොදන ලද මෙහෙවන ලද සක්‍රිය කරගන්න ලද වීර්යයක් නැතුව සතියක් හදියන්නේ. ඒ සතිය තමයි අපි මේ සතෝ වාස සති සතෝ පස්ස සති කියන එකට පස්සේ යොදවන. එතනදී හොඳට විස්තර කරලා දෙන්න පුළුවන්. විස්තර කරගන්න තරම් තානේ කාටත් වගේ තුන්වන්දු කරනවා. ඒ වගේම මේ අවබෝධයෙන් දේශනා කරන එකේ තියෙන ගැඹිරත්වය වටහා ගන්න පුළුවන්. මේ ආස්වාද ප්‍රසආතේ හිතිය යොමු කරගත්තට පස්සේ ඒක මූණට මූණ දාගත්තට පස්සේ අත්‍යවශ්‍ය වෙන්නේ ඒක ආස්වාස කොටස ප්‍රසවාස කොටසෙන් මේ කොට හඳුනා ගැනීම. එහෙම නොවුනොත් ආස්වාද ප්‍රසආත දෙක සමවදා සලකනවා නම් එකකින් අදහස් වෙන්නේ වීර්ය හරියට යෙදවිලා නැහැ සතිය තියුන් වෙලා නැහැ. තියුණු ගැනීමටයි අපි මේ සතිපට්ඨාන වඩන්නේ. ඒ නිසා දකින්න දේ දෙක වෙන් කරලා හඳුනා ගන්න උත්සාහ කරන්න කරන්න වීර්ය වැඩෙනවා කරන්න කරන්න සත්‍ය දියුණු තුන් සත්‍යටපත් වෙනවා. සතෝ වාස සති සතෝ පස්ස සති කියලා මේ සතිය ආස්වාසයට සහ ප්‍රස්වාසයට වෙන් වෙන් වශයෙන් යොදවනවා. ඉතින් මේක අපි කියනවා අපි ව්‍යාපාරයක් කරනවා අපි මොකක් හරි ශිල්පයක් හදාරනවා නම් මේ විදිහේ ඉතාමත්ම තීක්ෂණව ඒ ශිල්පේ පුහුණු කරනකොට අපි ලාභ සත්කාර ලැබෙනවා. විවිධාකාර භෞතික සම්පත් ලැබෙනවා. නමුත් මේ කියන වීරිය මේ කියන රතිය මොනවාක්වත් හම්බෙන්නේ නෑ. මේ ආස්වාසයේ මෙච්චර විස්තර වශයෙන් බලලා ප්‍රස්වාසයේ මේ විදිහට විස්තර වශයෙන් බලලා මොනවද හම්බෙන්නේ? ලාභ සත්කාර මොකක්වත් හම්බෙන්නේ නෑ. නමුත් අපිට එකක් තහවුරු වෙනවා හිත ඒකාන්ත වර්තමාන මොහොතේ පවතින. ඇත්තටම ආනාපානේ පොදුවේ බැලුවත් වර්තමාන මොහොතේ තමයි. නමුත් ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන් කරලා බලන්න හදනකොට අර වර්තමාන චිත්තක්ෂණයේ ක්ෂණ සම්පත්‍ය ගෝති වේ. ඒ නිසා ඉස්ලාම කරගන්න ඕන ආනාපානිය මූණට මූණ දාලා අල්ලගන්න එකයි. ඉතින් ආව එනකම්ම විස්තර හිතන්න යන්න නරකයි. මුළු කයෙ තිබ්බ හිත උඩු කයර ගන්න. උඩු කයෙ තිබ්බ තැන හැපෙන තැනට ගන්න. හැපෙන තැනට ගත්තයි කියලා කියන්නේ ආනාපානිය මූණට මූණ ගත්තා. ඒක යාදුනා නම් හිත එතන ස්පාසු වුණා නම් හිත එතන සීජු වුණා නම් ඉංගාව පියවර දැනගන්න ඕනේ මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන් කළ හොඳට විස්තර බලන්න ගත්තොත් අර ගෙනාවු සතියත් වීර්යයත් දිනු දිනු තත්යකටපත් වෙනවා. මේ මේ විදිහට ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන්කොට දැනගන්නා කටයුතර යන්න එකලස් කිරීම රාශියක් අවශ්‍යයි. ඒකලස් වෙන්න බව එතන එතන දැනගෙන ඒ සඳහා ඊගාවට කළ යුත්තේ මේකයි කියලා කියන්න යෝගාවචරයම ඉන්නවා මිස කවුරක්වත් උදව් කරන්න කෙනෙක් නැහැ. ඒක කොච්චර ධර්ම ධර්ම තිබුණත් කොච්චර කුසල ඡන්දේ වශයෙන් නිවන් දකීම ආසාව තිබුණත් ඒ එනේන වෙලාවේදී ඒ දෙයට ඒ යෙදවුම හරියට කරගන්න බැරි වුණොත් ඉතින් සාර්ථක ඵල නෙලා ගන්නවා. ඉතින් මෙතන ඉතාලද ගත වෙනවා කම්තාන් සුද්ධ කිරීම. කම්තාන් සුද්ධ කරනවා කියන්නේ ධර්ම සාකච්ඡාව. සාකච්ඡා අනුගයිතේ කියලා මෙහෙම කියන්නේ. ඒ මොකද මෙහෙම පොදුවේ උපදෙස් දෙනකොට ඒ උපදෙස් වල එක එකකට අවශ්‍ය විශේෂිත උපදෙස් නැහැ. ඒ කියන්නේ එන ප්‍රශ්න වලට නැගෙන ප්‍රශ්න වලට උත්තර නැහැ. ඒ නිසා
එක එක්කෙනෙකුට පොදු හෝ පෞද්ගලික සාකච්ඡා අවශ්‍යයි. අනේ සාකච්ඡා කරනකොට ඒ පුද්ගලයා තමන්ට වෙච්ච දේ තමන්ට දන්නා මට්ටමින් විස්තර කරනවා. මුත් අහගෙන ඉන්න කර්මස්ථාන ආචාර්යවරයා දුරට අහගෙන ඉඳලා මතක් කරලා දෙනවා මෙය විස්තර වලින් කිසි ගුණයක් එල්ලයක් එකලසක් එන්නේ නැහැ. එකලස ගුණය එල්ල ගන්න නම් හැම විස්තරයක්ම ආනාපාන පදණම් කරලා කතා කරන්න. වෙන විදිහට කියනවා මූල කර්මස්ථාන පදණම් කරලා කතා කරන්න. එහෙම නොවුනොත් අහගෙන ඉන්න කෙනාගේ චිත වික්ෂිප්ත වෙනවා. කතා කරන කෙනාගේ චිත වික්ෂිප්ත වෙනවා. ගන්නතරතුරු ගුණයක් ගන්න බෑ ගුණයක් බෑ. නිසා සතෝ ආස සති සතෝ පස සති කියන තැනට යනකොටම ඉස්සරහට තියෙන ඊට වඩා සියුම් චුම් වල පිළිවෙල සඳහා හිත දකස් කර ගන්න නම් මේ මූලික වශයෙන් ආනාපානට වැඩිච්ච හිත ආස්වාසයට වෙනවම ප්‍රස්වාසයට වෙනවම හිතේදීම වැදගත් දෙයක් තිබුණට වඩා සතියක් එකට අවශ්‍ය කරන දෙයක් වැඩි වීර්යයක් අවශ්‍ය කරන දෙයක් ටිකක් භවනාව ආයාස කර වෙන්න ඉඩ තියෙනවා. ඒ වුණත් කවදා හෝ මේක හඳුන්ලා දුන්නොත් රහත් මාර්ගයේ දක්වාම අත නෑර උදව් කරන කල්යාණ මිත්‍රෙක් වාටපත් වෙනවා. කිසි දෙයක් ඉදිරිපත් වෙච්ච ප්‍රමාණයෙන් අපි සතුටු වෙන්නේ. අපි ඒ සඳහා විමසුම් නොවනේ යොදවලා තවදුරටත් ඒක විතර තවිස්තරව කටයුතු කිරීම තමයි මෙතනින් අදහස් කරන්නේ. ආනේ විදිහට සතෝ අස සති සතෝ පස සති කියන විදිහට ආස්වාද ප්‍රස්වාස බලන්න පටන් අරගත්තොත් ආස්වාසයෙන් ප්‍රස්වාසයේ පස්සට පස්සට උදව් කරන තාමත් වැදගත් කරුණු සමහරලාට මේක මේ වෙලාවට යෝගාවචරයට අත්‍යවශ්‍යත් නෑ. මොකද පස්සට වැදගත් වෙන වැදගත් කරුණු රාශියකට දොරවල් විවෘත වෙලා තියෙනවා. ඇවිදිලා නෑ. ආස්වාසයේ දිහා බලනකොට අපි ආස්වාස ප්‍රස්වාස දෙකේ හුස්ම රැල්ල හුලං රැල්ල නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුවේ විස්තර වශයෙන් දිගයි කොටයි ආදි වශයෙන් බලනවා. එහෙම නැත්නම් ඒක හමියදි සංවේදීතාවය මත අපි ගොත් දකුණු නාස්පුඩුවේ කෙලව නැත්නම් වම් නාස්පුඩුවේ කෙලව නැත්නම් උඩු තොලේ කෙලව ඒ සංවේ අපි හිත තෝරගත්ත තැනට උලංග රැල්ල වදිනකොට හමේ සංවේදීතාවයට මොකද වෙන්නේ හැපෙන තැන කොහොමද ඉස්මතු වෙන්නේ. එහෙම නැත්නම් ඒ හැපෙන තැනට හුස්ම රැල්ල වදිනකොට දැනෙන උණුසුම් සිසිල් ගති කම්පන චංචල ගති කොච්චර විවිධද විෂමද කියලා බලනකොට මූලික වශයෙන් ආස්වාස් ප්‍රස්වාසයේ බැලීමේ පැති කඩ තුනක් තියෙනවා. තුනක් තියෙනවා. ගොඩාක් තියෙන්න පුළුවන්. නමුත් මූල ධර්ම වශයෙන් තුනක් තියෙනවා. මේ තුنين සාමාන්‍යයෙන් සතිපට්ඨාන සූත්‍රය විතර කරන්නේ මුල් කොටහ. තමයි අපි මේ තව පොඩ්ඩකින් ඉස්සරහට ගන්න හදන. මේ ජීකං වා රස්සං වා සබ්බකාය පරිසංවේදී පස්සම්බයං ආදී කියන මේ හතරම කෙලින්ම සම්බන්ධ වෙන්නේ හුස්ම රැල්ලට පමණයි. හැපෙන තැනට හෝ හැපෙන තැන දැන අත්දැකීමට සම්බන්ධ වෙන්නේ නැහැ. විචිකා නැත්නම් ගන්නට හුඟා කියලා කියන තුරන් තාක්ෂණික ගති අපේනවා මගේ මේ ඉදිරිපත් කරන ස්වරූපේ. නමුත් මම කියන එක බාර කරගන්න ඕනේ නැහැ. පස්සේ මේ අවශ්‍ය කරන කාරණාවක් මෙතන මේ අටිපව කරගෙන යන්න හදනේ. ඒක පොඩ්ඩක් මතක් කරන්නයි හදනේ. සතුටාන සූත්‍රයේ කායනපසන කොටසේ අවධානය යොමු කරන්නේ හුලං ගල්ලට. හුස්ම ගන්නටයි හැපෙන තැනට හෝ හැපෙන තැන වැටෙන උණුසුසිසිත කටි වලට නෙවෙයි. නමුත් යෝගාවචරය හැම යෝගාවචරයකම සමත යානිකම නෙවෙයි. සමහරු විපස්සනා යානිකයි. සමහරු යුගනන්දයි. ඉතින් ඒ කොයි කෙනාට දොර ආරවන්ට නම් කන් ඉංගියක් දීලා යන්න ඕනේ. මෙතන සමහර විට හුස්ම රැල්ල නොදැනුණත් ඒකට අවධානය යොමු නොවුනත් සමහරවිට හැපෙන තැන දැන ගැනීම මාගෙන් ආනාපානෙ මං ඉන්නවා කියලා ලකුණ ගන්න පුළුවන්. තව සමහරෙකුට මේ උණුසුම් සිසිල් ගති කම්පන චංචල ආදී වායෝ පොට්ටබ්බ ධාතුවේ අත්‍යන්ත ලක්ෂණ දැනගන්නා පමණින් මම ආනාපානෙ ඉන්නවා කියලා ලකුණ ගන්න පුළුවන්. තුන්වොල්ලම නැත්තම් ඔය දොරවල් තුනම සුදුසුකම් මිස නුසුදුසුකම් නෙවෙයි. තුනම වැටුණා කමන්නේ එකක් වැටුණා කමන්නේ.
අව සමාධි භාවනාවට අවධානය කරන ගුරුවරු අනිවාර්යයෙන්ම අවධානය ලොක් කරන්න හදාන්නේ යොමු දෙන්නේ මේ ඉස්මරයි. විපස්සනා භාවනාවට වැඩි ගෞරවයක් කරන වැඩි යොමුවක් වැඩි ගුණයක් දෙන භාවනා ක්‍රම හුස්ම රැල්ලට වඩා හැපෙන තැන සහ හැපෙන තැන අත්දකින්න කරුණු වලට හිත යොමු කරනවා. නමුත් ආධුනිකයෙක් යෝගාවචක මේ තුනම සමාන තත්වෙන් ගියොත් සමාන සලකගෙන ගියොත් කොයි එකටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව වඩාත්ම ආවේනික වූ තමන්ගෙන ආපු උපනිෂේ සම්පත්‍ය පාරමිතා සම්පත්‍ය වල හැටියට පාර දියුණු කරගෙන යන්න පුළුවන්. මේ සරතුරු නොදැනගත්තයි කියලා භාවනා වර්ධින්නේ නැහැ. දැනගත්තයි කියලා අවුල් කරගන්නත් එපා. ඒ නිසා වරක අපිට ඉහළ පාදයේ හුස්ම පෙනේ. වරක හැපෙන තැන නිකන් කෝකෙන් දාලා නාය කිසි කවන්න වාගේ එහෙම නැත්නම් මේ හිරි වැටුණා වාගේ නැත්නම් මෙතන මීමැසි පොදියක් දෙබරයක් බැඳා වාගේ එක එක ආකාර වලින් මේ හැපෙන තැන පේන්න පටන් ගන්නවා. තව සමහරෙකුට මොකද හොඳට තේරෙනවා මේ ඇසිල නෝස්ම නිසා මට උණුසුමක් වැටෙනවා පිටුවෙන් නිසා මට සීචලසක් වැටෙනවා. ඇසිල නෝස්ම මට හිතන වැදිලා විසිරී යන ගතියක් තියෙනවා. පිටුවෙන් නෝස්ම නූලක් අදිනවා වාගේ එක සීරුවට යනවා දිවසේ අත්දැකීමේ විස්තරක් තියෙනවා. ආන්නේ විදිහට අහන කෙනා හුදුට ආගෙන ඉන්න ඕනේ මනපන් හිතේ දුවන මේ තුලින් එකක් අවුල්. හැබැයි ඒක ඒ පමණින්ම බාර ගන්නට යන්න නරකයි. ඒක නැවත නැවතත් යොදලා නැවත නැවතත් යොදලා මේ පාළිය සඳහා කරන වචන අපි මෙතෙන් දිගිට්ටු කරගන්නවා නම් ආරම්භණයේද බලන්නේ ద్వාරයේද බලන්නේ තදුපපන්නේද බලන්නේ කියන එක. ආරම්භණය කියලා කියන්නේ මෙතන සමත අරමුණ ඉහළ පහළම හුස්මරය. ద్వාරයේ වශයෙන් කායත් ద్వාරයේ වෙන්නේ හැපෙන තැන. මෙතන කියන සංවේදී කාම. තදුපපන්නේ කියලා කියන්නේ ඒ අරමුණ ඇවිල්ලා එතන වදිනකොට දැනෙන දැනිල්ල අත්දකින්න අත්දකින්න දේ. ඔය කොයි එකක් භාවනාවට වළංගු කොටින්ම කියනවා නම් ඔය තුනෙන් එකකින් පිටනම් තියෙන්නේ අසතිය කියලා කියයි. ඔය තුනෙන් කොයි එකක් හරි ඉදිරිපත් වෙලා තියෙනවා නම් සතිය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ යෝග අවතරයට ඒක දිගෙම ගියොත් සතිය චුදු භාවිකු සමාධියකට එන්න පුළුවන්. එමනම් යාට හොඳටම විස්තර වෙන්නේ මොකද්ද? ටිකටෝම ආනාපානට මුහුණ දාගෙන තමයි යන්නේ. ඉතින් ඒ නිසායි මම කිව්වේ මේ සතිය ආස්වාසයට වෙනම ප්‍රසවාසයට වෙනම දකිනකොට හරි විෂිතුරුයි භාවනා. සමාධිය මේ වීර්ය හරි සක්‍රිය. සතිය බොහෝම ඉතරා බලන්න පටන් ගන්නවා. ඉතින් මේක නැතිවීම නුසුදුසුකමක් නෙවෙයි මම මෙතන මතක් කරනවා. නමුත් මේ යෝගාචරණයක වැඩ කරනවා මම දැකලා තිබුණා. ඒක පිළිබඳව හොඳ සවිස්තර කියන්න පුළුවන් නම් මේ යෝගාචරණයේ ආරම්භයේ හොඳ පෙරදක්මක් සහිතයි. නොත හැමෝටම මෙහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. අපි හිතමු යම් කිසි කෙනෙකුට මේ කිසිම දෙයක් වැටෙන්නේ. ආනාපානයේ හිත තියෙනකොටම ශබ්ද දිගේ දුවනවා. වේදනා දිගේ දුවනවා. හිති විලි දිගේ දුවනවා නම් සමහර විචක ඒ පුද්ගලයා ආනාපානට අභෞවිය පුද්ගලෙක් වෙන්නත් පුළුවන්.